අපි 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 ඔය බලටත් බල ගෑනේ ඔය විදිහටම දුක් විඳිනවා ඇති කිව්වල් වල ඒක නිසා ලොකු දැන් දැක්කම ඇකිලෙන්නේ පොඩි දැන් දැක්කම පුප්පන්නේ ඕ විපක්ෂයේ කියන තැන මහින්ද රාජපක්ෂ හිටියනම් අද කට්ටියට බලා ගන්න තිබුණ කොහොමද පාරවල් වල බයිසිකල් පදින විදිය උද්ඝෝෂණ අයිබුවන් ඇපල් කඩේ නුවන් අදත්තා ඔබත් එක්ක කතා බහකට අපේ කතා බහට යන්න කලින් මම හැමදාම කියන වගේ මගේ වීඩියෝස් හොඳයි කියලා හිතනවනම් මගේ channel එක හොඳයි කියලා හිතනවනම් subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එකත් click කරලා තියාගන්න අපි වීඩියෝ එකක් දානකොටම ළඟට ගෙන්නව ගන්න පුළුවන් එතකොට අපි වීඩියෝ එකට යන්න කලින් මෙන්න මේ voice clip එක පොඩ්ඩක් අහන්නකෝ එයා මේ කොළඹ 1:15 කරන් කපන්නේ නෑ නේද प्रधान बोर මිනිසුන්ගේ ශෝකාලාපයන් තමයි වුවා මේකට කන් දෙන්න තරම් අපේ රටේ පාලකයෝ සංවේදී නැහැ ඒක නිසා තමයි අපි කියන්නේ හැමදෙස්සෙම තමන්ගේ අයිතීන් වෙනුවෙන් තමන් දැන් පාට බහින්න කාලේ හරි කියලා අපි කියන්නේ ඇත්තටම මේ සංවේදී නැති නායකයෝ ඉන්න තාක්කල් අපේ රටට සුගතියක් නැහැ ඒක නිසා මේ ජරා පාලකයෝ මේ රටට කරන වින්නැහිය මුන් තමන්ගේ හොර මැර වැංචාකන් නිසා තමයි මේ රට ඕ කල ගියේ නැත්තම් මේ කොහොම තිබුණු රටක්ද කොතෙන්ද ඇදලා දාපු රටක්ද කියලා හිතනකොට ඇත්තනම හරිම දුකයි අද ඇත්තනම හරි සාධනීය ලක්ෂණයක් දැක්කා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රමුඛ කාන්තාවන් ඔවුන්ගේ දුක්ගෙනවිල්ල කියන්නේ අද මිරිහානේ ජනාධිපතිගේ ගේ ඉස්සරහට යනකොට जनाधिपति एतना इंदा ने जनाधिपति वेनको गिहन गावड़ गि तमंगे दुख गिहन गि इतने इंदा तीन चेकिसा ये साधनीय लक्षण तेक एतम अद मम की अने मे समग जन बलवेगे समग जन बलवेगे भी मम की अने इतनी हाट හැටනම ලක්ෂය ඇතුළත ඉන්න කාන්තාවන් බොහොම දුක් විඳිනවා. ඕ දැන් සමහර පොලිස් නිලධාරීන් මම දැකලා තියෙනවා මේ ඕ රන්නේද කොහෙද මම දැක්ක එක වීඩියෝ එකක් මේ ඉන්න කට්ටියගේ මූණු ටික මේ වීඩියෝ කරගන්න මේ වීඩියෝ කරගෙන ගෙදර ගිහින් තියාගනින් නිලධාරී මහත්වරයෝ. ඔබලටත් බල ගෑනේ ඕ විදිහටම දුක් විඳිනවා ඇති කිව්වල්ලා. ඒක නිසා මේ රජය වෙනුවෙන් ගිහිල්ලිවල කඩේ ගිහිල්ලිවල
ඔතෙන්ට ගිහිල්ලිවල අහිංසක මිනිසුන්ගේ මූණු වීඩියෝ කරගත්ත කීලිවල මොනව කරන්නද අනිත් එක තමයි මේ ඕ විදියටම ඕ දැන් අද හිර්නිකාවනේ හිර්නිකාගේ මූණු වීඩියෝ කරගන්න කීලිවල උඹලා ගිහිල්ලා කියාපල්ලා කෝ විදියට ඒක නිසා අහිංසක මිනිස්සු දැක්කම කිපෙන එවුන්ගේ ලොකු දැන් දැක්කම ඇකිලෙන්නේ පොඩි දැන් දැක්කම පුප්පන්නේ තමයි ඒක නිසා ඒව නැතුව අහිංසක මිනිස්සු මේ වෙලාවේ දුක් විඳින ඒ දුක් විඳිල්ලට සාධාරණයක් වෙන්න නම් ඔබලත් ඒ වෙලාවට මේ මිනිසුන්ට ධෛර්යය දෙන්න ඕනේ ඒක තමයි කරන්න ඕනේ මොකද මේ රට දැන් අපිට මේ වෙලාවේ විසඳ ගන්න තියෙන ප්‍රශ්න ටික තියෙන්නේ මේ රටට ආදරය කරන්න නැති පාලකයෝ ඉන්න නිසා අපිට දැන් මේ ප්‍රශ්න ටික මහ පොළොවේ විසඳ ගන්න වෙලා තියෙනවා ඒක නිසා තමයි අපි හැමදාම කියලා කියන්නේ මේක මේ විදිහට මේව කරන්න එපා දැන් 69 ලක්ෂයක් කියලා ඉන්න එපා මේ මුළු 2 කෝටි 20 ලක්ෂයක් ප්‍රමුඛ ශ්‍රී ලාංකිකයන් එකතු වෙන්න ඕනේ කාලය තමයි මොකද මේ රටට ආදරය කරන්න නැති පාලකයෝ ඉන්න තාක්කල් මේක අපිට බේර ගන්න හම්බෙන්නේ නැහැ මේ රට හැමදාම අගාධයට තමයි යන්නේ ඒක නිසා අපි අගාධයට යන්න කැමති නැහැ අපේ රට හැමදෙස්සෙම මොනවයින් අඩුපාඩු ස්වභාව සම්පත එහෙම තියෙනවා මූද එහෙම තියෙනවා ඊට පස්සේ දීවර සම්පත ඒ විදිහට තියෙනවා කංජ සම්පත ඒ විදිහට තියෙනවා අපිට නැහැ නමුත් ඒ කියන්නේ ගල්ලංගුරු ගෑස් බොරතෙල් ඒව නැති වෙන්න පුළුවන් නමුත් අපේ මානව සම්පත හොඳයි ඊට පස්සේ අනිකුත් පරිසර සාධක හොඳයි ඉතින් මේ වගේ තියෙන රටක් අවුරුදු 5ක් ඇතුළත දියුණු කරගන්න බෑ කියලා වෙල කියන්නේ මොන තරම් අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත් වෙලාද එතකොට දැන් එන මේ ආර්ථික අවපීඩනය හරිද මේ ආර්ථික අවපීඩනයට මිනිස්සුන් එකතු වෙලා සාමූහික බුද්ධිමත් මිනිසුන්ගේ හරි දැක්මක් තුල ජනාධිපති කෙනෙක් වුණාම ඒ මිනිසුන්ගේ හඬට කන් දීලිවල මේ රට මේ වැටෙන අගාධයෙන් බේරන්න යම් කිසි දෙයක් කරන්න ඕනේ. එතනින් එහාට ඒක නෙවෙයි ඔවුන්ගේ එකම දේ. මම තමයි පොර මට එහා කවුරුවත් නැහැ කියලිවල ඥානක්ක විතරක් කියන දෙයක් අහනවා. අනිත් කිසි එකෙක් කියන දෙයක් අහන්නේ නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයකදී අපේ රට දැන් කොහෙන්ද ගෙනියන්නේ කියලිවල ඇත්තනම හරිම දුක තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද මේ එන අවපීඩනය අපිට හරියට මැනේජ් කරගත්තේ නැති වුණොත් එහෙම ඔවුන්ට මේ රට දාලා දුවනවා. සුවරකට මොකද ඇමරිකන් පුරවැසියෝ පුතා අනිවාර්යයෙන්ම පුතා එන්න කියලා කියනවා තාත්තේ ඔතෙන්ට වෙලා ඉන්න එපා තාත්තා එන්න කියලා වල දුවනවා එතනින් එහාට ඒ කට්ටිය සඳහා සමය එහෙ ගත කරනවා ඇමරිකාවේ. එතකොට බැසිල් එහෙන් දුවනවා. හරිද? රාජපක්ෂලාගේ ඊට පස්සේ මහින්ද රාජපක්ෂ තාටික දවසකින් ඉතින් සෑම මිනිස්සෙම සබාදාහමට කන් දෙන්න වෙනෝනේ. ඒ සබාදාහමට කන් දෙනකොට ඔහුත් මෙතනින් චුත වෙලා තියි. හැබැයි අනිත් උන් එතකොට ඔක්කොම මේ රටවල් වලින් එහාට ගිහිල්ලිවල ලෝකෙ කොහේ හරි සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටවල් තියෙන නිසා උන් දන්න නිසා එතනින් එහාට උන්ට මේ ලංකාව කියන එක ඇත්තටම ගන්න නැහැ. ලංකාවේ මහ පොළොවත් එක්ක හැප්පෙන මහ පොළොවට ආදරය කරන මහ පොළොව මේක තමයි අපේ මව්බිම කියලා ඉන්න මිනිස්සුන්ට එතකොට මොකද්ද වෙන්නේ? අර අහිංසක මිනිස්සුන්ට ගෙදර බට්ටික උයා ගන්න ගෑස් ටික නැහැ. මොකද තට්ටු නිවාසවල ඉන්න මිනිස්සුන්ට දර ගිහිල් වල පත්තු කරන්න එතකොට මේ මිනිසුන්ට ගෑස් එක නැතුව මේ මිනිසුන් කෑම ටික කොහොමද කන්නේ? ඊට පස්සේ අහිංසක දරුවෝ ඒ ලෙවල් කරනවා ඕ ලෙවල් කරනවා දැන් ඒ ලෙවල් ඉවරයි. ඒ ළමයින්ට සාධාරණ ඉෂ්ට උන්නේ නැහැ. එතකොට ඕ ලෙවල් කරන ළමයින්ටවත් හරියට දැන් පාඩම් කරන්න ඔන්ලයින් සිස්ටම් වලින් තමයි දැන් හැමදේම මේ කොවිඩ් ප්‍රශ්න නිසා. එතකොට ඔන්ලයින් ඉන්න ළමයින්ට කරන්ට් එක නැතුව ඒ ළමයින්ගේ කොහොමද මේ දැන් අන්තර්ජාලය හරහා මේ පාඩම් කටයුතු කරන්නේ? එතකොට ගෑස් ටික නැහැ. එතකොට තෙල් ටික නැතුව ඒ මිනිසුන්ගේ ජන ජීවිත කොහොමද? ත්‍රිවිල් එක දුවන මිනිස්සු කොහොමද අනේ ඒ මිනිසුන්ගේ ගෙදර බත්පත ඉදෙන්නේ? එතකොට වෙන කුලී රස්සාවක් කරන මිනිස්සෙක් ඉන්නවා නම් එතන ඒ මිනිස්සු නාට්‍යමය වැඩ කියන නාට්‍යමය කම කරන්න ගිහිල්ලා දඹුල්ලට හෝ මැනි මාකට් එකට හෝ කොහෙට හරි බඩු ටික එන්නේ ඇවිල්ලිවල ඒ බඩු ටික කරගහගෙන ගියන්නේ ඒ මිනිස්සුන්ට වාහන ටික එන්නේ නැත්තම් මොන අභාග්‍ය සම්පන්න රටක්ද දැන්? ඒක නිසා අපි මෙතනින් එහාට අපේ රට ඇත්තටම දැන් මම ඇත්තටම කියනවා ජාතික ජනබල වේගයේ ප්‍රමුඛ මේ ඉන්න විපක්ෂයට මම ඇත්තටම අත දික් කරනවා මේ වෙලාවේ. ඔබලත් ඇත්තනම් පණවදි මේ වෙලාවේ හරියට රටක අවුරුදු 3 හමාරක් තියෙනවා මේකෙ මෙච්චර තියෙනවා කියලා තමන්ගේ
ඡන්දය එනකම් ඉන්නේ නැතුව මේ වෙලාවේ හරියට පාට බහැලි බල අරගලය කරන්න මොකද ඕ විපක්ෂ නායක කම විපක්ෂය කියන තැන මහින්ද රාජපක්ෂ හිටියනම් අද කට්ටියට බලා ගන්න තිබුණ කොහොමද පාරවල් වල බයිසිකල් පදින විදිය උද්ඝෝෂණ කරන විදිය ඊට පස්සේ රැස්වීම පවත්වන විදිය සැප දහන විදිය සතුටු දහන විදිය බොම්බයි ලුණු පෙන්නන විදිය ගෑස් ටැංකි පෙන්නන විදිය ඊට පස්සේ තෙල් ටික පෙන්නන විදිය ඔයාලට බලා ගන්න තිබුණා ඒ නිසා මෙතෙන්දි විපක්ෂය කියන එකත් ඇත්තනම් පණමදි කියලා වල මම ඇත්තටම දැන් මේ අත දික් කළා කියන ඒක නිසා තමන්ගේ රාජකාරිය මෙතනින් එහාට මිනිසුන් දුක් විඳින එක මේිට වඩා එහා දුක් විඳින්න බෑ මිනිසුන්ට මිනිස්සු ඒ තරම දුක් විඳලා තියෙන්නේ දැන් එතනින් එහාට කොහාට දුක් විඳින්නද ගෙදර පත්පති දෙන්නේ නැහැ ගෙදර කිරි ටික පැහෙන්නේ නැහැ එතකොට මේ දරුවන්ගේ පෝෂණය නැති වෙලා මේ ළමයින්ට බිත්තර ගෙඩියක් කන්න නැතුව කිරි ටිකක් ඇඟට වැටෙන්නේ නැතුව මේ චීස් ටිකක් නැතුව බටර් ටිකක් නැතුව ඒ විදිහට යන ළමයි එතකොට අඩුම ගානේ ගෙදර ලෝලුවක් දෙකක් උයාලි වෙලා ඒ ළමයට හරියට වෙලාවට කෑම ටික වෙදෙලා නැතුව පෝෂණය නැතුව ළමයි ඉස්සරහට මන්දබුද්ධික මන්ද ප්‍රමෝෂණයෙන් පෙළෙනවා නම් එතකොට මොන වගේ තත්ත්වය අභාග්‍ය රටක්ද අපිට ඉතුරු කරලා යන්න හදන්නේ ඒ නිසා මෙතනින් එහාට තමන් ජේපී කතර මම කියනවා මේ වෙලාවේ හරියට බැටල් එක ගන්න අතට අරගෙන ඉවරලා මේක විපක්ෂයේ කාර්යකල් ඉවරලා මේ රජ්‍ය පෙරලලා මේ හරි රටට වග වෙන ආණ්ඩුව පිහිටන්න තමනුත් මේට වඩා උනන්දු වෙන්න ඕනේ කියන එක අනිවාර්යයෙන්ම කියනවා ඒක නිසා මේකේ ඉන්න සියලුම විපක්ෂයේ ඉන්න හොඳ බලවේග වලට මේක එක තැනකට එක්කහුව වෙලා තුන්වෙනි බලවේගයක් වශයෙන් හරි ගැස්සිලි වල මේකට මේ රට හරියට ගෙනියන්න හරි දිශානතියකට ගෙනියන්න මුං රාජපක්ෂවලු මුං ඔක්කොම එළවලි වල අපේ රට හරි තැනකට ගේන්න මේ වෙලාවේ කට්ටිය එකා වගේ නැගිටින්න කියන ඉල්ලීම කරනවා මම මේ වෙලාවේ ඉන්න ශ්‍රී ලාංකිකය අම්මල අම්මලාගෙන් ඉල්ලනවා නංගිලාගෙන් ඉල්ලනවා මේ වෙලාවේ හරියට තමන්ගේ තමන් රට වෙනුවෙන් හරියට හිතගන්න ඉඳගෙන ඉවල්ල මේ 69 ලක්ෂේ මම කියන ඉවල්ල අද බලන්න අර තුප්පයි එක දුකම කාරණේ කියලා කියන්නේ අර තුප්පයි යුන් ටිකක් ගිහිල්ල ඉවල්ල අද හිරනිකාගේ ගේ ඉස්සරහා ගිල්ලල මට දේශපාලන වශයෙන් හිරනිකා මට අදාළ නැහැ හැබැයි කාන්තාවක් වශයෙන් ඇයගේ හඬවදිකල් ඉවල්ල ජනාධිපතිගේ ගේ ඉස්සරහට ගියා කියලා ඉවල්ල තව ගෑනු ටිකක් 69 ලක්ෂේ ඕ බයෝ ටිකක් ඇවිල්ලිවෙලා අර ගේ ඉස්සරහා ගිල්ලිවෙලා කෑ ගහනවා. ඉතින් මොන තුප්පයිද ඔය තමුසෙලා? මොන තුප්පයිද? තමන්ගේ ගෙදර කරන්ට් එක කැපෙන්නේ නැද්ද? එතකොට තමන්ගේ ගෙදර ගෑස් ටික හරියට තියෙනවද? එතකොට තමන්ගේ ගෙදර පොහොර ටික හම්බෙනවද? තමන්ගේ ගෙදර මේ කිරිටි පිටි ටික හම්බෙනවද? එතකොට ඒ වෙනුවෙන් කවුරුරි හන්නගෙන ඒ මිනිස්සු තලාපෙලා දාන්න නැතුව ඒ මිනිස්සුන්ට හයියක් වෙනවා මිසක් ඕ මේ ගෑනු කීරිවල මේ තමන් ඕ විදිහට තුප්පයි වෙන්න එපා තුප්පයි වැඩ කරන්න එපා එච්චරයි අපිට කියන්න තියෙන ඇත්තටම රටේ තියෙන ප්‍රශ්නේ හරියට ප්‍රස්තුතයට ගැහණු මේ වෙලාවේ තමන්ගේ බලය හරියට උපයෝගී කරගන්න ඕන වෙලාවක ගෑණියකට විරුද්ධව තවත් ගැහණියෙක් නැකිල්ල වල ගේ ඉස්සරහට ගිහිල්ල හිරුනිකා එළියට වරෙන් කී කිය තුප්පයි වැඩ කරන්න එපා කවුරුනත් එකා වගේ මේ වෙලාවේ තමන්ගේ රටට තියෙන මේ ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන ගමන යන්න කියන ඉල්ලීම කරමින් මේ ශ්‍රී ලංකා කාන්තාවන්ට මම ඉල්ලීමක් කරනවා තමන්ගේ අටවෙන්දට ඕ කාන්තා දිනිය සමරන්න තියෙන්නේ ගෙදර බත්පති ඉදෙන්නේ නැතුව නෙවෙයිනේ කිරි ටික පැහෙන්නේ නැතුව නෙවෙයිනේ පොහොර ටික නැතුව කුඹුර පුරම් වෙන එක නෙවෙයිනේ ඒක නිසා එතනින් එහාට කාන්තා දිනියට ඉස්සල්ලිවල මේ රැල්ල හරියට ගෙනහිල්ලිවල මුන් ගෙදර යවනකම්ම මේ හරියට අරගලය කරමු කියන එක ඉල්ලීම කරමින් අද රැපල් කඩින් වුණ සමු ගන්නවා ඔබ සමර තෙරුවන් සන්නයි ආයිබෝවන්.